Selasa lah ini. රුපියල් ලක්ෂයක මූලික මුදලක් ගෙවලා බ්ලොක් එකක් බුක් කරගන්න පුළුවන් සර්. ඉතිරි මුදල අවුරුද්දක් ඇතුළත වාරික 4කින් ගෙවන්න පුළුවන්. එතකොට මිස් ඔප්පුව ලැබෙන්නේ? ඔප්පුව ලැබෙන්නේ සම්පූර්ණ මුදල ගෙවලා කම්ප්ලීට් වුණාට පස්සේ. ඒ වෙනුවට අපි ගණන් කරට දෙනවා පොරොන්දු නෝට්ටුවක්. ඉදමට ණයක් ඕනේ නම් අපිට ඒකත් රේන්ජ් කරලා දෙන්න පුළුවන් සර්. මොකද්ද මේ ලොටරි ක්‍රමයකුත් තියෙනවා කියන්නේ? अरे पहले तीन ब्लॉक्स वाले अभी लॉटरी का मैं आरंभ कर लेती है ना रुपया पन्ना दहा का डिपॉजिट का कर हम लॉटरी दिन में दिन हमें ऐसे लगते ना लॉटरी दिन में क्या दिन का ब्लॉक का क्या दिन का वो वाला के मुदला पे डिपॉजिट का कितने साल का इंटरेस्ट का गिव ना हाँ एक रन होने चांस है अभी मैं कराने बिजनेस का कितना निवेश महाजन सेवा अनित के तमाम सर මේ හරි ඉඩම් විකුණන්නේ අපි විකුණන ගානට වඩා උඟක් වැඩි. ඒක නම් ඇත්ත තමයි මිස්. අපි කවුරුත් බලන්නේ කීයක් හරි අඩුවෙන් ඉඩම් කියලා කරන් ගියක් දොරක් හදා ගන්නනේ. मिल दी गेवना
ඒක ඇත්ත ඒ වුණාට මේ වගේ බ්ලොග් වලින් අපිට සහනයක් ලැබෙන එක ඇත්ත නමුත් කවුද දන්නේ ලොතරැය ඇදෙයිද නැද්ද කියලා අතර මිස්ටර් යොදවන සල්ලි ගැන බය වෙන්න එපා අපි මේ කරන්නේ සර්විස් එකක් ඒ වගේම අපේ කම්පැනිකින් සමාජයට ඉටු වෙන්න ඕන යුතුයකම මට හරි පුදුමයි අපේ රටේ මේ වගේ ව්‍යාපාරිකයෝ ඉන්න එක ගැන අම්මේ අම්මේ මම අංජන दिनगा මේ ගමයි මේ ගේයි දාලා මං කොහේ ඉන්නද කියලා දෙයියෝ තමයි දන්නේ අනික මට අම්මව බලන්න හැම වෙලාවකම එන්නත් බෑ මං කීවද පුතේ එන්න කියලා
උදේෂිකාට කොහොම හරි පණිවිඩයක් එවන්න. ඒක කරන්න පුළුවන් අම්මට විතරයි. අම්මා කියන්නේ මම වැඩ කරන්නේ නැවක කියලා. මැසේජ් කරන්නවත් කෝල් කරන්නවත් බැරි එකයි කියලාත් කියන්න. මම ඉඳලා හිටලා කොළඹ වරායට එනවත් කියලා කියන්න. ආපු ගමන් උදේෂික අනිවාර්යයෙන්ම හම්බ වෙනවා කියලාත් කියන්න. මං අම්මට සල්ලි ටිකක් දෙන්නම්. ඒකෙන් ටිකක් උදේෂිකාටත් යවන්න. මං ඔය කියන ඒවා කීවට ඒ ළමයා විශ්වාස කරයිද කියලා දෙයියෝ තමයි දන්නේ. අනික අම්මා උදේෂිකාට කියන්න මං එයාව කොහොම හරි මැරි කරනවාමයි කියලා. පුතේ මං ඔහොම බොරු කිව්වොත් දෙයියොත් මට දඬුවම් දෙයි. කොහෙ ඉන්න දෙයියෝ දන්නේ? එහෙම දෙයියෙක් නැහැ. විනුකිට හර්ෂණව කසාද බඳලා දෙන්න බලාපොරොත්තුවක් තියනවද කියලා බලන්න මම ගියේ. ගෑණි මට බොරු කිව්වා. එයාගේම කිසිම අදහසක් නැහැලු. ඉතින් අම්මා මොනවද කිව්වේ? මම කිව්වා පෙත් කිසිම අදහසක් නැහැ කියලා. ඒනට අම්මා සමට වැඩි විනුකිට කැමතේ වගේ. මොනවා? උලිමගේ දවසර නම් මටත් සර්ගෙන ආදරයක් ඇති වුණා. ඒත් පස්සේ තේරුණා අපිට නපුරේ මොකක් හරි ආදරයක් හේදෙන්න අතර තියෙනවා කියලා. මදැයි මේ හර්ෂණ තනියෙන් ඉන්න වෙලාවත් බලලා කතා කරන්න ළමයෝ. අයියෝ එහෙම වුණොත් නම් මගේ මහන්සිය වතුරේ. නැවත මේ නැන්දේ ඒ පාර තවත් බොරුවක් ගෙතුවද අංජන නැවක වැඩ කරනවා කියලා. ඔය බොරුව ගොතන්න නැත්තේ අංජනම වෙන්නේ නැති. මම්මගේ ඇස් දෙකම දැක්කනේ අංජන නුගේ ගොඩ පැත්තේ කෙල්ලෙක් එක වාහනයක යනවා. නැන්ද හිතුවද නුගේ ගොඩ ටවුන් එකේ නැව් යනවා කියලා. නැන්ද අංජනට කියන්න ඊට පස්සේ මට සල්ලි එවන්න එපා කියලා. මට ඒක සල්ලි ඕනේ නැහැ. මේක හරියට හොරාගේ අම්මගෙන් පේන හනවා වගේ වැඩක් නේ. හොරාගේ සිල් ගන්න අම්මා. මම මොනව කරන්නද කියලා දෙයියෝ තමයි දන්නේ. මං කියුව එක තමයි මේකට තියෙන එකම සොලියුෂන් එක. මගේ සර්ච් එකේ ලනුව දැනගන්න හම්බුනේ ඔයගොල්ලන්ගේ අලුත් බිල්ඩින් ප්‍රොජෙක්ට් වල ඉන්වෙස්ට් කරන්න යන සල්ලි ඇත්තටම අවදානම්. ඉතින් හර්ෂ මුණාදේවට යෝජනා කරන්න. ඔයගොල්ලෝ යොදවන සල්ලි වලින් භාගයක් අපේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. එතකොට මට පුළුවන් ඔගොල්ලන් අපේක්ෂා කරන ලාභයට වඩා 10%ක් වැඩිපුර ගෙවන්න. මං හිතුවේ හර්ෂණ අපේ පාඩුවට මැනේජ්මන්ට් සොලියුෂන් එකක් ඉදිරිපත් කරයි කියලා. ඒ පාඩුව දැන් නවත්තන්න බෑ. අලුත් ප්‍රොජෙක්ට් වලත් පාඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩි.
ओगलों की कंपनी वाले आपे साली इन्वेस्ट करने के लिए मर तीर ने गन पुलवा एक मम मेगे ना अम्मा इंगा हनुन के लिए मर ही देना है मदा मम्मा इंगा हल तीर ने गन नहीं ने ये उन्हें थार शुना मैं साली अम्मा टा ताई ती ने उधर ही तले बलन मंगे ही लेना मट हवस पार्टी करती है ना को ඔය පාටි අපිට කියන්නේ මේක බිස්නස් ප්‍රොමෝෂන් පාටි එකක් එහෙනම් මං ගිහලන හර්ෂණ කියනවා අපි බිල්ඩින් ප්‍රොජෙක්ට් එක නවත්තලා ඒ සල්ලි අය කම්පැනි වල ඉන්වෙස්ට් කරන්න කියලා ඒක හරියට එයා අපේ බිස්නස් එක ආක්‍රමණය කරනවා වගේ හැබැයි इद्रिपात के कोंदेसन हरीम प्रॉफिटेबल ऐ अम्मे प्रपोजल लेकर कहमति नहीं मट पेन याक पाट मे देवदीन एम कथावत मेक तनिकर गण लाभ लाभ आयोजन आक ये गेवन पोली लंका को गेवाण ओ दिन मेरी कंट तीरने कल्याण तीयनी ඔයා කැමති තීරණයක් ගන්න. අපි අද හෙට මැරි කරන්නේ නැහැ. ඒ වුණාට ඒ හැම දෙයකම තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.